මේ අන්තර් මෝසම් තත්ත්වය නිසා දිසික්ක දාසයක ප්‍රාදිශීලයකම් කොට්ටාස 89ක පවුල් 40516ක් පීඩාවට පත්වෙලා තියෙනවා. මේ පුද්ගලයන් 158391ක් පීඩාවට පත්වෙලා ඒ අය අපේ සුරක්ෂිත මධ්‍යස්ථාන 79ක පවුල් 2470ක් ආරක්ෂා සහිතව අපි බලා ගන්නවා මේ මොහොත වෙන විට. එතන සමාජිකයන් ඉන්නවා 10369ක්. මෙම ආපදාව නිසා මරණ 3ක් වාර්තා වෙනවා. ඒ වගේම තුවාල සිදුවීම් 2ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පූර්ණ නිවාස හානි 1ක් වාර්තා වෙනවා. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුරම බලපෑම් කරන්නේ කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම කියන දිස්ත්‍රික්ක 4 තමයි මේ පීඩාව වැඩිපුරම පවතින්නේ. එතකොට මේ සුරක්ෂිත මධ්‍යස්ථානවල අපි රැකවරණය දෙන මේ 10369ක් සමාජිකයින්ට අවශ්‍ය කරන පිසු ආහාර, වෛද්‍ය පහසුකම්, ඒ වගේම කුඩා දරුවන්ට කිරිපිටි වේල් 2ක් උදේසා සවස ලබා දෙනවා. අනිකුත් සමාජයට තේ වේල් 2ක් ලබා දෙමින් ඔවුන් සුරක්ෂිතව තබා ගැනීමට රජය විශාල කැපකිරීමක් කරනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා අද දින අපට තවත් මිලියන 50ක් වෙන් කර මේ අයගේ වැඩ කටයුතු සඳහා මේ වෙනුවට අපි මේ ප්‍රධාන පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්ක 4 තුල අපි දීලා තියෙනවා මිලියන 33ක් ඒ අයගේ අතේ අවශ්‍යතාවයක් අනුව වේදම් කරන්නට දිසාපතිවරුන්ට තමයි අපි මුදල් වෙන් කරන්නේ. දිසාපතිතුමන්ලා මේක ප්‍රාදේශීයකන්තුමන්ලා වෙත යොමු කරනවා අවශ්‍යතාවය පරිදි. මේ දිස්ත්‍රික්ක 4 මිලියන 33ක් ඒ අය අතේ පවතිනවා ඉදිරි අවශ්‍යතා සඳහා කටයුතු කරන්න. ඒ වගේම ලංකාවේ අනිකුත් සියලුම දිස්ත්‍රික්ක ගතා මිලියන 84ක් මුදල් අතැතිව දිසාපතිවරු සහ ප්‍රාදේශීය කමරු මේ ආපදාව කළමනාකරණය කර ගැනීමට සමත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට තව අපි මිලියන 60ක් අපේ අමාත්‍යාංශය සතුව තියාගෙන ඉනවා අවශ්‍යතාවය පරිදි ඒ දිස්ත්‍රික්කවලට ඉල්ලීම් කර සැනින් ඒ මුදල් ප්‍රතිපාදන අපි නිදහස් කරනවා.